පාරදිගේ කතාවට ආදරය කරනවව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න ලෑස්ති වෙන්නේ ඉදිරියට රුවන්ට සහ රුවණිකේ අම්මට පොලිසියෙන් බනින හේතුවක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන කලින් ඉල්ලීමක් කරනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න හිතුණා නම් එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න share කරන්න. ඉතින් ඔයා මේ වෙනකොට හොඳටම දන්නවා ඒ තමයි රෙහන්ගේ අම්ම වගේම නංගි සරණිත් එක්ක ලොකු කේන්තියක් තියාගෙනයි ඉන්නේ. ඉතින් කොහොම වුණත් සරණිගේ වැරදි හොයන්න සරෙන් සරේටම අඟුලන්ට විතරක් නෙවෙයි සරණ සම්බන්ධයි කියලා හිතන හැම තැනකටම යන්න අමතක කරන්නේ නැහැ. ඉතින් කොහොම වුණත් දැන් සරණිට මේක ඇත්තටම ලොකු කරදරයක් හිරිහැරයක්. ඉතින් කොහොම වුණත් රෙහාන් ඉදිරියට සරණිට මෙන්න මේ වගේ උපදෙසක් දෙන්න නියමිතයි කියලා අපිට හිතන්න පුළුවන්. ඒ මෙන්න මෙහෙම උපදෙසක්. ඒ තමයි රෙහාන්ගේ අම්මයි නංගි සරණ නිහඬව අහිංසකව පැත්තකට වෙලා හිටියොත් තමයි ඇත්තටම එක එක දේවල් හොයන ගමන් සරණිට කරදර කරන්න උත්සාහ කරන්නේ. ඉතින් කොහොම වුණත් රෙහාන් මෙතනදී අනිවාර්යයෙන්ම සරණිට කියන්නේ පැමිණිල්ලක් දාන්න කියලා. රෙහාන්ගේ අම්ම වගේම නංගි තමන්ගේ පෞල් ජීවිතේ කඩන්න උත්සාහ කරනවා කියලා. ඒ වගේම රෙහාන් වැරද්දක් සරණි වැරද්දක් නොකරත් මේ ගෙදර තමන්ට ඉන්න බැරි විදියට මේ දෙන්න කරදර ඇති කරනවා කියන දේ කියලා පොලිසිය පැමිණිල්ලක් දාන්න කියලා. ඉතින් කොහොම වුණත් සරණි ඉදිරියට රෙහාන් අම්මට නංගිට විරුද්ධව පැමිණිල්ලක් දායි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන් රෙහාන් ගිල්ලීම පිට. ඉතින් කොහොම වුණත් අනිවාර්යෙන්ම රෙහාන් මෙතනදී සරණිව දැනුවත් කරලා තියන්නේ තමන්ගේ අම්මට නංගිට විරුද්ධව තමන්ට පැමිණිල්ලක් දාන්න බැරි වුණාට ලේලි වෙච්ච සරණිට ඒ දේ කරන්න පුළුවන්. ඉතින් තමන්ට ඇති වෙලා තියෙන මානසික පීඩනයට සහනයක් බලාපොරොත්තු වෙනුයි මේ විදියට පොලිසිය යන්නේ සරණි. එතකොට අනිවාර්යෙන්ම රෙහාන්ගේ නංගි වගේ මම්මත් බය වෙනවා. ඉතින් ඒ බය වීමත් එක්ක සරණිට කරදර කරන එක නතර කරાવી කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම ඉදිරියට පොලිසිය කෙනෙක් ඇවිල්ලා රෙහාන්ගේ අම්මට වගේම නංගිට බැනවදින දර්ශනයක් අපිට පාර දිගේ කතාව තුළින් දැක බලා ගන්න ලැබේවි. ඒ කියන්නේ ඉදිරියට අනිවාර්යයෙන්ම රෙහාන් සරණි මේ දෙන්නගේ ජීවිතේම වෙනස් මාර්ගයක් ගනීවි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අම්මයි නංගි මේ දෙයට කේන්තියෙන් රෙහාන් ගත්තෙත් සරණි පැත්ත නිසා අනිවාර්යෙන්ම රෙහාන්ගේ ගෙදරින් යන්න තීරණය කරાવી කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි සරණිගේ වැරදි කවදා හරි දවසක ඔප්පු කරනවා කියලා කේන්තියෙන් කියන ගමන් තමයි මේ දෙන්නම ගෙදරින් පිට වෙලා යන්නේ කියලා අපිට නිගමනයකට එන්නත් chance එකක් තියෙනවා.